පවතින වැසිසයිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ පළාත් පහකට සහ දිස්ත්‍රික්ක හතරකට තරමක තදවැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එ අනුව බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සබරගමු සහ වයඹ යන පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තදවැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර ගාල්ල සිට පොතුවිල් දක්වාත් හලාවත සිට පුත්තලම මන්නාරම මුලතිව් සහ කංකසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වාත් මුහුදු ප්‍රදේශ රළු විය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. බෙංගාලවක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය තවදුරටත් ඒ ප්‍රදේශය ආශ්‍රිතව පවතිනවා. මේ පද්ධතිය අද උදෑසන කාලයේදී සුලිකුණටව දක්වා වර්ධනය වීමේ හැකියාව පවතුන ඉන්පසුව ක්‍රමෙන් චණ්ඩ සුලිකුණටව දක්වා වර්ධනය වෙන්න පුළුවන්. මේ නිසා විශේෂයෙන් බෙංගාලවක ගැඹුරු මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික කටුල නොයදෙන නිසා අපි තවදුරටත් දීවර සහ නාවික ප්‍රජාවගෙන ඉල්ලා සිටින්න කැමැති. ඔබ තවදුරටත් බෙංගාලවක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටුල එදෙනවා නම් ඇකීක්මනින් ආරක්ෂිත ප්‍රදේශ හෝ ගොඩමුදුන් පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ පද්ධතිය බලපෑම හේතුවෙන් විශේෂයෙන් ගාල්ල සිට මාතර හම්බන්තොටවහරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන මුහුදු ප්‍රදේශවල සහ ඒ වගේම මන්නාරම සිට කංකසන්තුරයේ මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබෙන මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ විනිවිද 8 කිලෝමීටර 50 60 පවන දක්වා වැඩි වෙන්න පුළුවන්. මේ නිසා මුහුදු ප්‍රදේශවල දීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන්න කියන කෙනෙක් ඉල්ලා සිටින්න කැමැතියි. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.